ඇති කළ බන්දුර ජයසේකර සමග දැන් අපි ජනතාව ජනතා පෙළ ගැස්මක් ගැන කතා කරනවා. අපි නිතරම කියනවා මේ අපේ රටේ දේශපාලන පක්ෂ ජනතාව බෙදලා තිබ්බට දැන් ප්‍රංශේ බලන්න. ප්‍රංශේ ඉන්ධන වලට බද්දක් ගැහුවා. ඒ හින්දා දැන් සුමාන 3ක් තිස්සේ ඔවුන් සියලු දෙනාම පක්ෂපාත නැතුව පෙළපාලි ගියා විරෝධතා තිබ්බා. ඔබ යෙලෝ ජැකට් කෙනුම කහපාට ජැකට් එකක් අඳින්න තමයි විරෝධතා කෙරුවේ. දැන් ඊයේ ඔවුන් රජය ආපස්සට ගිහිල්ලා ඒ මාස 6කට එක කල් දැම්ම. ඒක තමයි ජනතා ජයග්‍රහණ ඔබ අපි කියලා දෙනවා මැයි දිනේ පවා පක්ෂ දිනයක් කරලා දෙනවා අපේ රටේ. නමුත් ජනතාවගේ ප්‍රශ්න එකයි උතුර නැගෙනහිර ඌව කොහෙ හිටියත් ප්‍රශ්න එකයි. අපි ඒ විදිහට තමයි ඉන්න ඕනේ මේ පක්ෂ පාටවලට නොබෙදී. අද මං ආදරෙන් පිළිගන්නවා මේ පළවෙනි වතාවට පැතිකඩට හරෙන් ප්‍රනාන්දු. අපිට හරෙන් ගැන අලුතෙන් අඳුනලා දෙන්න හොඳ මේ අවස්ථාවක් නැහැ. හරෙන් දැන් පළවෙනි මට එයා ආපස්සට ගියාම අපි එක්සත් ජාතික පක්ෂ ගැන කතා කරුවාම ඔබ മന്ത്രി දුරෙන් ඉල්ලාස් වෙලා මහා ඇමති බවට පත් වුණා. එතනින් තමයි එක්සත් ජාතික පක්ෂේ ලොකු නැගීමක් ඇති වුණේ. අපි එතනින් පට ඊට පස්සේ තත්ත්වය වෙනස් වෙන බාපහු ඡන්දේ ඉල්ලුවා. නමුත් එතනින් තමයි මම හිතන්නේ ඒ කල් තිබ්බ සන්ධානයට ටිකක් ආපස්සට යන්න උනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? නැ මම හිතනවා එදා මුලින්ම සුබ දැසනක් කාලික වශයෙන් නොබේ පාන්දර 6ට ඉතිර වෙලසරාගෙන ආවේ ඉතින් ස්තුති ආරණාකාර. හැබැයි මම හිතනවා අපි එදා ඒ වෙලාවේ ගත්තේ විශාල අවදානමක්. ඒ වගේම නොහිතපු වෙලාවක අපිට ඡන්දයක් ගෙන්න ගන්න හැකියාවක් ලැබුණා. මොකද අවස්ථාවේදී අපිට පුළුවන් වුණා එදා එදා එපකට ඉරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාව පුංචි බයක් ඇති කරන් තව අවුරුද්දක් ගියොත් මීට වඩා රිසල්ට් එක ගොඩක් නරක වෙයි කියලා. ඉතින් මම හිතනවා අද මෛත්‍රීපාලසේ සෙන්ජාතුමා වුණත් එදා ඒ තීරණය ගත්තේ UMP 45කට උඩාපුවම 29 ඉඳන් තුමා දරගත්ත කොමන් ඇලයන්ස් එකක් ඉදිරියේ නැත්නම් එකතු වෙලා පුදු අපේක්ෂක ඉදිරියට ආවොත් ඒ සියලු එකත් එක්ක වෙන බ්ලොකේ ඒ වගේම ඒක කිරිගහට යනවා වගේ හරියට ඒ විදිහටම ඒ වැඩි ලංකාවේ බහුතරය නොදැක්ක මැතිවරණ ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකියාව ලැබුණා. අද වෙනකොට මම හිතනවා වෙලා තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපි මේ හවුල් ආණ්ඩුවකට ගිය. මේ හවුල් ආණ්ඩුවකට යෑමේදී නොයෙකුත් කට්ටිය නොයෙකුත් එජෙන්ඩාවල් තියෙනවා. එහෙම නැත්නම් නොයෙකුත් න්‍යායපත්‍රයන් තියෙනවා. මේ න්‍යායපත්‍රයන් වලින් තමයි මේ ඉරණම රටවත් උනේ. අද වෙනකොට ලංකාව ඉතාමත්ම විශාල ආර්ථික අර්බුදයකට ඒ වගේම සමාජීය අර්බුදයකට ඒ වගේම අනාගතය පිළිබඳ දැවැන්ත කඩාවැටීමකට අපි පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මේකට කවුරු කවුරුත් ඔක් කියනවා. දැන් මම හරි මම වැද්දිනම නිරුද්ධ කරන්න දැන් ඒ කාලේ ඔබ තරුණ නායකයෙක් හැටියට ඔබ එච්චර කැමති වුණේ නැහැ. මට මතක හැටියට මේ හවුල් ආණ්ඩුව පොදු අපේක්ෂකයෝ වල ඔබ කිව්වා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට පුළුවන් අපේක්ෂකයෙක් දාලා දිනන්න කියලා. දැන් උනුත් ඔබ කියන්නේ මේක දැන් පළවෙනිම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ ජෙනරල් ෆොන්සේකාව. ඒක එක්සත් ජාතික පක්ෂය අපේ ලංකාවේ ලොකුම පක්ෂය. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඉතින් ඉස්සරහට මොකද්ද කරන්න? ආයේ ජීවිතේට පොදු අපේක්ෂකයෙක් ගේන්නේ නැද්ද? මම මගේ අර ලොකු යුත්තේ යාත්‍රා කියලා යාත්‍රාවක් ගියා ගලන්තිවර අවසන් කරේ මහියංගනේදී. මහියංගනේ ඒ පුදු බිමේදී මම ස්ටේට්මන්ට් එකක් එදුවා. ගිනි පෙල්ලෙන් ගුටි කාපු මිනිහා කලාමැදිරි රේලියටත් බයයි. ඒ නිසා ආයේ මෙලෝ ජීවිතයකට පොදු අපේක්ෂකයෝ පක්ෂේ නම පාවා දීලා දෙන්නේ. දානෝනන් දාන්නේ UMP ගේම අපේක්ෂේ තමයි. එහෙම නොවුනොත් අපිට ඒ දේ පක්ෂේ වෙනින් දැන් එළියට බහැලා ඒ වෙනස කරන්න බෑ. නම් පක්ෂ තුලින් දීමේත් ආශිර්වාදයක් නැහැ. හැබැයි දැන් අපි විරුද්ධව මොකද මට ඊයේ මේ ප්‍රේක්ෂකයෝ දෙන්නේ තුන්නේක් මට විස්තර ඉව ඔබ මේ වැඩසටහන ඉන්නවා කියලා. ඔහු මට මතක එක ප්‍රේක්ෂකෙක් කිව්වා ඔබ බොහොම විරුද්ධව කතා කරන පුද්ගලෙක් කියලා. ඉතින් ඒක හින්දා දැන් මම මේ විරුද්ධ මේ ප්‍රශ්න ටිකක් අහන්න. එතකොට ඔහු මේ කියනවා මේ හරින් ඉස් නොට් ස්කෑඩ් ඔෆ් ටෝකින් ද ට්‍රුත් කියලා එහෙම කියනවා. දැන් ඉතින් අපි දැන් ඔබ දැන් මේ ප්‍රශ්නෙකටත් මැදි වුණානේ. දැන් ඊයේත් මම හිතන්නේ මම දැක්ක වැඩසටහන කියනවා රනිල් වික්‍රමසිංහ ඔබට තර්ජනය කෙරුවලු. ඔබ කිව්වන්නේ බදුල්ලේ ඔබේ කතාව. දැන් මහලු අය ඔබේ වයස කීයද මම දන්නේ නැහැ. නමුත් දැන් මහලු අය ඉවත් විය යුතුයි කියලා. ඒකින්ද ඔබට තර්ජනය කෙරුවා කියලා කතාවක් යන. ඒ වගේම ඊට පස්සේ ඔබට බල කෙරුවලු පුවත්පත් සාකච්ඡාවක් දීලා ඒක වෙනස් කරන්න. එහෙම එකක් වුණාද මොකක්ද? ඊට පස්සේ මේ වුණේ නැහැ. නමුත් මම කිව්වා මට අගමැතිතුමාවත් බැනුම් අහන්න ඕන කියලා. ඒකට හේතුව ඇවිල්ලා මේ වෙලාවේ තුලදී මොකද ඒ අත්සම මම කරපු කතාව විනාඩි 45ක් විතර බදුල්ලේ බලවන්නේ. මම අද මෙතන ඉන්නේ බදුල්ල ජනතාව ඡන්ද දීපු නිසා වගේම බදුල්ල ජනතාවත් එක්ක මගේ දේශපාලන තීන්දුවක් ගද්දි තීරණයක් ගද්දි
ඔවුන්ට දැනුවත් කිරීම මගේ යුතුකමක් වෙනවා. ඒ නිසා මම ඒ විනාඩි 35ක් කතා කළා. ඒකදී කතා කරනකොට සාමාන්‍ය ටී සෙෂන්ස් වලට මුත් කියන්න බෑ. මොකද ඒගොල්ලන් තත්තර 25ක් හෝ විනාඩියකට තමයි කතා කරලා රවුන්ඩ් ඔෆ් කරන්න ඕනේ. ඉතින් රවුන්ඩ් ඔෆ් කරනකොට ඒක දැනෙන්නේ නිකන් මං කිව්ව 60 වෙන ලොං හැලි තියෙන ඔබතුමා 58 නිසා කි. හැබැයි මේ එතනදී ඇත්තසම වුණේ මේ මට මම අර ඒක සිංහල විවාරේ තියෙනවනේ 60 පැන්නක් වඳුර බිමනවයි කියලා. කියලා ඉතින් ඒ වගේ කර මං ගෝහනේ ඔය කැල්ලක් දාලා කිව්වා. ඒ සම්බන්ධව මම සිසිම කන ගැටු ඉල්ලනවා කවුරු කෙනෙක් ගිහිත්තක් විදුනා නම් මම හැම වැඩි මාල් කට්ටිය කොහොමවත් පහත් කළ කතා නම් බොහොම ආදරෙන් මම හැම වෙලාවම මම මොකද පියාට බොහොම ගරු කරන බොහොම ජේස්තයන්ට හැමෝටම මම ගරු කරන කෙනෙක්. ඉතින් මම ඒ සම්බන්ධයෙන් කාගේ හිතර දුනා නම් මම කිව්වේ ලංකාවට අලුත් ඊළඟ මැතිවරණ එකත් පැහැදිලි කරගන්න. මේ දැන් මේ තියෙන කරන් සිටුේෂන් එකේ නෙමෙයි කරන් සිටුේෂන් එක අපි හිර වෙච්ච තැනක් තියෙනවා. මම කොයි ඊළඟ මැතිවරණේ අපි වෙනසක් කළ යුතුයි. ඒ කළ යුත්තේ ඒ මම කතාව කරද්දි මම මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඉතින් සම්මත සම්මත බලාපොරොත්තු වෙයි දුන්නොත් තමයි මිනිස්සු පක්ෂයක් එක්ක රැඳෙන්නේ. ඉතින් මම කෝ අපේ ලංකාවට දැන් අපි ගත්තොත් එහෙම නියම සල්ලන්තියක් ග්‍රාම අතර 38යි. එතකොට ප්‍රංශේ ගත්තොත් එහෙම ඒත් 42ක් 43ක්. අපි විතරයි තවම අර යල් පැන ගිය ඒ ක්‍රමවේදී හිර වෙලා ඉන්නේ කියලා. මම ඒකයි කිව්වේ 50 කෙනෙක් හොඳ නැද්ද? 74 කෙනෙක් හොඳ 72 කියුවේ මහින්දාජ් වසමත් මොකද වල 74. නෑ ඒ තුන් දෙනාමයි ඉතින් තුන් දෙනාම ඉතින්. ඒ ලෙවල් එකේ මම කොහොමද ඒකලා ඒ ටර්ම්ස් කරා. අනතුරු වල හිටියා. එතකොට දැන් මේක අපි දැන් මේ ගහගන්නේ අමුතු දැනක් ඉතින් ඒකට මිනිස්සු කැමති වුණා. ඊට පස්සේ අගමැතිතුමා කතා කරලා හැබැයි එහෙම නැක් කිව්වේ මේ වෙලාවම මුළු කතාවම කිව්වේ බෑ එතුමා බොහොම සාධාරණ පිළිගත්තා. හැබැයි ඉතින් අනවශ්‍ය විදිහට ඒක නහලි කහවක් බොහොම පහත් විදිහට ඒ කියන්නේ අර රදල විදිහට ඒදී සිද්ධ කිරීම සම්බන්ධව ඔබට පහත් විදිහට දෝෂ කනකටු තමයි මම හිතනවා. මේ වගේ දේවල් හරි කොමන් සාමාන්‍ය කට දිනකොට පොඩ්ඩක් එමේ වැරදුනාම පොඩ්ඩක් ඒක. හැබැයි දැන් මම මෙහෙම එකක් හිතනවා. හරි ඔබ හරි කියලා. මොකද අපිට මේ නම් වශයෙන් නැතුව මේ අලුත් නායකත්වයක් අවශ්‍යයි. දැන් මේ අයමනේ කරකෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒක මේ ජනතාව ඔබ කියපු දේ මම හිතන්නේ ආදරෙන් පිළිගත්තා කියලා මට හිතෙනවා. මම අන්තිම මේ නැවත තවත් කියන්නේ බදුල්ලේ ජනතාව නිසායි මම මෙතන ඉන්නේ. ඒතර මේ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒගොල්ලන් අහන්න කැමති දේ අපි එතනට යන්නේ ඒකට අවශ්‍ය පාරක් හදාගන්න. හැබැයි අපි ඊටසේ පක්ෂ ඇතුළත මේ සම්බන්ධයෙන් කතා කරලා ඔක්කොම මේ 80% විතර මං කියන මතයේ තියෙනවා. හැබැයි අපි ඔක්කොම තියෙනවා. අපි මේ වෙලාවේදී අපි එකමුතුකම අපේ ශක්තිය හැටියට තියාගෙන අපි ඒකට එතනට ආපුවම යන් කියලා. ඒත් මම මේ කතාව කරේ පාර්ලිමේන්තු එක ඩිසෝල්ව් වෙච්ච වෙලාවේ. විසිරු වෙච්ච වෙලාවේ. ඒක ඊගාට ගන්දයක් යන්නම තිබුණා. එහෙම වුණා නම් දැන් අපි හත් වෙනිදා රුසාවි තින්දුව අපිට විරුද්ධ ඒ අපි බලාපොරොත්තු වෙන දේට විරුද්ධ ආවොත් එහෙම අපිට අනිවාර්යෙන් ඡන්ද කියලා යනවා. ඒකෝට අපි ඒ සූදානමත් මේ අතරේ තියාගන්න ඕනේ කියලා. අපි අද ඉන්න ස්ටේටස් කෝ එක ආරක්ෂා කරන ගන්නවා වගේම ඉස්සරහට මොනවද කරන්න කියලා හිතන්නේ වෙයි. හිතන්නේ ඡන්ද එක්කව. දැන් ඔබ විරුද්ධව කියලා දෙනවා. ඔබ නම් කවදාවත් ඔය ඡන්දෙට බය පුද්දලේ නේ. ඔබට තරුණ ජවයක් තියෙනවා. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන චෝදනාවක් තමයි හරින් මේ පළාත් සභා ඡන්ද කල් දැම්මා කියලා. ඒ ගැන ඔබට මොකද කියන්නේ? ඇත්තටම අපි මම පොල් පාක්ෂියේ පොලිටි බියුරෝ එකේ පවා ඉන්න නිසා මම දන්නවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නම් පළාත් සභා ඡන්ද තියන්නම උමනාවක් තිබුණා. අපි සමහර මන්ත්‍රීවරුන් පොඩ්ඩක් ඒක කලබල වුණා. මොකද අපි ගම තුල කළ යුතු දේවල් ජීපයක් අපි අතින් මඟ හැරිච්ච නිසා. එතකොට වුණත් රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම කියන්නේ නැහැ ඡන්ද කල් දෙන්නේ හොඳ නැහැ කියන එකම තමයි තමාගේ මතය වුණේ. මොකද කවුරු උසාවියකට ගිහිල්ලා වේ එහෙම ප්‍රශ්නයක් ඇතුණත් ඒක අපිට හොඳ නැහැ කියන මතේ හිටියේ. හැබැයි මම විරුද්ධව කියන්නේ අපි හවුල් ආණ්ඩුව කීදී අනිත් කන්නෑම පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ මේ වෙලාවේ මැතිවරණ දැන. මොකද එතුමගේ පක්ෂය ඇතුළේ අර්බුදයක් තිබුණා. ඒගොල්ලෝ ඔබ කියන්නේ අපි විරුද්ධව කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කැමති වෙන්නේ නැහැ ඡන්දකට යන්න. කැමති වෙන්නේ නැහැ කිලිම් කැමති වෙන්නේ නැහැ. එතුමා කිව්වේ මේක ලෑස්ති කරගන්න එක. එතුමට පක්ෂයක පිළිඳ අර්බුදයක් තිබුණා. මොන පක්ෂෙන් දීලානේ කොහොමද දීලානේ කොහොමද ක්‍රවුඩ් එක දැන් අදත් අද වෙනකොට එතුමන්ල ඊටත් වඩා අර්බුදයක් තියෙනවා. දැන් පුහුට්ටු වෙනවා. ගැලවිලා ගියා ඒගොල්ලෝ මේ සමාජිකත්වය ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරුන්ට දැන් යන එනවන්න තියලා දින්දිස එතුමා මෙතන එතනදී කරේ මේ එකතුනෙත් මහින්ද රාජපක්ෂ මහත්තයෙක් මේකට ස්ථාවරත්වයක් ගේන්න මං හිතනවා. ඒක නෙමෙයි අද වෙලා තියෙන්නේ කියන එක. මේ සම්පූර්ණ පෞද්ගලික න්‍යාය පත්‍රයකට ගිහිල්ලා අද රට සම්පූර්ණ වශයෙන් කඩාවැටලා තියෙනවා. ෆිච් රේටින්ග්ස් වල මම දැක්කා ඊයේ දාලා තියෙනවා අපි ඩවුන් ග්‍රේඩ් කළා. ඒතර අපි වගේ රටක් ණය වලින් ජීවත් වෙන රටක් ණයක් ගන්න ගියාම අපිට ගෙවන්නේ ඒකට යන කොස්ට් එක වැඩි වෙන තත්ත්වයකට උදා වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අද මේ දේශපාලන මත ගැටුම් හිම නැත්නම් අරගල නිසා තමන්ගේ බලය තියාගන්න රටක් විනාශ වෙලා තියෙනවා කියන කනගාටුව තියෙනවා. හරි ජනතාවට ලොකු කලකිරීමක් තියෙනවා. අපි දැක්ක පාර්ලිමේන්තු තුන සිද්ධිය. දැන් ඉස්සර කාලේ වගේ ඔබ මම හිතන්නේ ඔබේ
මේ මම එහෙම ඒ කාලේ හිටපු මම හිතන්නේ මේ හොඳ දේශපාලනඥෙක්. දැන් ඒ කාලේ ළමයින්ට පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. දැන් අද ළමයින්ට පාර්ලිමේන්තුවට යන්න බෑ. ඉතින් ඒ වගේ තත්වයකට ජනතාව කලකිරලා ඉන්නේ පාර්ලිමේන්තු ජනතා නියෝජිතයෝ දෙපැත්තෙම. ජනතා විමුක්ති පෙරමුණ නැහැ උන් පැත්තවල ඉන්න මේ දෙපැත් ප්‍රධාන පක්ෂ දෙකේම මෙහෙම හැසිරෙනකොට ජනතාවට කලකිරෙනවා. ඔබ තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබටත් දැන් එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙනවා. දෙයියේ විදුර ඇවිල්ලා කියෝ විදුර රජයි කියලා. ඒ තත්ත්වයක් තමයි. ඒ දවස් වලදී සිදුවීමේදී මම ඒ සම්බන්ධ තනස් රටේ ජනතාව කනගාටු වෙනවා. මොකද එකක් පේනවා මාවත් වැඩම වටනවා කියන කෙනකදී. ඒකට ඒකට මූලික හේතුව ඉතින් ඉස්සෙල්ලා දවසේදී අපි බොහොම නිහඬ වෙලා දැන් මේක පාර්ලිමේන්තුව කරගන්න යන්නේ නැතුව දෙනකොටදී ඒ ආවේගය විසීම අත ලෝක හැම පාර්ලිමේන්තුවක මේ වෙනි සිදුවීම් සිදු වෙලා තියෙනවා. අපිට ලැජ්ජ ඇතරම ඔතුමා කියන වගේ පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් කෙනෙක් දරුවන් ඉස්සරහා වුණා. ඒක හරි අපහසයක් තත්ත්වයක් ඇති මොකද මිනිස්සු අහන්නේ මොකද උනේ රාත්‍රී තුවාලද අපේ පියා මොකද කිව්වේ තාම කතා කරේ නැහැ තාම කතා එක දැක්කා ඔව් පියා කී දෙදියක් කතා කරද්දී කියේ එබැටි බබ සාමාන්‍යයෙන් කොහෙදක් උනේ දෙවනි දවසේ මම තාම කරේ ඒක മന്ത്രിවරයෙක් හිටපු නියෝජක කතානායකයෙක් අර අපේ ජීවිත කතා කරගෙන තාම කැප්පෙ විතර ප්‍රසවචනේ බැලලා මූණ ළඟට මම ඇඟිලි දික් කරගෙන කතා කරද්දී කවුරු ළඟට ගියේ නැහැ මම දුර ගියා ඒක සාමාන්‍ය අර ආවේගය හැඟීමත් එක ගියේ දැන් අනවශ්‍ය ප්‍රශ්න රාශියක් සිදු වුණා. හැබැයි අපි ඒ බොහොම කන්ට්‍රෝල් එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ඊට පස්සේ දවසේ වුණත් තාමත් අශෝභන ලෙස හැසිරෙනකොට ඉවසගෙන පැත්තක වෙලා ඉඳගෙන හිටියා. හිරිස් කුඩු ගහද්දි පුටු වලින් ගහද්දි පොත් වලින් ගහද්දි ඊටාත්ම ඉවසීමෙන් හිටියා. හැබැයි ඉතින් සාමාන්‍ය දෙපැත්තම වැඩ ඒක පැත්තක් පියාරගෙන අකන් දෙපැත්තම මම හිතනවා අපි ඒ මන්ත්‍රීරා තමයි ඉන්නේ අපි සම්පූර්ණ එකම ආරක්ෂකය. උදාහරණ මොකද අපි අනිත් කට්ටිය ගොඩක් ඒවට බහින්නේ නැති නිසා මම හිතන්නේ එතන 25ක් කියක් කියලා නම් අපේ පස් දෙනෙක් ඉදිරිය යන්නේ මම කෙනෙක් මේ ඇතුළේ. හැබැයි එතනදී මම විශ්වාස කරනවා ආරක්ෂක කිරීමෙන් මම හිතලා ඒ වෙච්චදී මම හරි කියලා කියන්නේ නැහැ. නමුත් මේ දේවල් නැවතිය යුතුයි ලංකාව තුළ. මොකද ලංකා මිනිස්සු කියන්නේ 225ම ගිල්ල ඵලයන් වෙනවා. ඔව් දේශක මැරෙන්න කියලා උත්හත් වැඩිද Facebook වල දීදී දැන් ඒ වගේම හරි දැයි අපි මේ පාර්ලිමේන්තුවේ දැක්කා දැන් ඒ තරුණ මේ සමහර තරුණයෝ තාම කියන්නේ ඊට වැඩි වයස ඇත් රණ්ඩු වෙනකොට අර නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා මෛත්‍රී මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඔවුන් ටිකක් ඈතට වෙලා බල හිටියා. ඔවුන් මේවට සම්බන්ධ වුණේ නැහැ. අපි කියන ඔවුන්ටත් ලොකු වගකීමක් තියෙන මේවා නවත්තන්න කියලා. නැහැ මම බාහිර බලනත්තන් නම් දකින්න ඇති මම රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් කෑ ගහ නවත්තන්න බැරි මම දැක ලොකුම කනකට මම මගේ ෆෝන් එකේම තමයි එක් කරේ. වීඩියෝ ගේන්න මම දැක්ක අර මිස් කුඩු ගහන රේමේ එහෙම කරන්න එපයි මොකද ඒක මම හිතන එහෙම වුණා නම් අපේ පක්ෂ දුන්න නම් ඇත්තසම ලොකු ප්‍රශ්නයක් ඇති වෙන ඉඩ තිබ්බා අපිට විනය පරීක්ෂණයක් කරගන්න ඉඩ තිබුණා. නමුත් මම හිතනවා කතානායකවරයා වැරදි නම් ඒ සම්බන්ධයෙන් ගන්න තිබ්බ වෙන ක්‍රියාමාර්ග වුණා. අද පාර්ලිමේන්තුවේ ලංකා පාර්ලිමේන්තුවේ මුළු ලෝකෙම ජෝක්යක් බරවත් වෙලා තියෙනවා. ඔබ කනක ඔබටත් කනගාටුවක් තියෙනවා. ලොකු විශාල කනගාටුවක් තියෙනවා. ඒ වගේම දැන් දෙපක්ෂෙම හරින් තරුණ මන්ත්‍රීවරු ඉන්නවා. කියන්නේ උගත් මන්ත්‍රීවරු ඉන්න උගත් පුද්ගලයෝ ඉන්නවා. දැන් බැයිද ඔබලාට එකතු වෙලා මේක සමගි ඔබල ඒ කාලේ තිබ්බනේ මල්බෙරි කණ්ඩායම එක එක කණ්ඩායම් තිබ්බනේ. දැන් ඔබලාට කියන්න පුළුවන් මොකද මේ ජනතාව බලයින ඔබලා දිහා. අරගොල්ලෝ විශ්‍රාමයේ යවමුකෝ ඒගොල්ලන් කාලේ ඉවරයිනේ. ඉතින් බැයිද එකතු වෙලා හරින් මේක විසඳුමකට එන්න. මම බොහොම දේශපාලන මට වෙනේ. මම අපි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා වෙනදී අපි නම රාජපක්ෂලා බොහොම සමාජයෙන් වලදී එකතු වෙලා කතා කරපු තැන තියෙනවා. ඉතින් මේකෙදිනත් එතුමන්ලගේ මතය වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට මහමැතිවරණයට යා යුතුයි කියන එක. අපි දැන් හිතනවා මේ දින අර්බුදයේදී මහමැතිවරණයට ඕ ඒ වගේම අපි කියන්නේ මේ ලංකාවේ මිලියන 600ක් බිලියන මතන 5යි ගානද ඕ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මැතිවරණයට යනවා. අපි කිව්වේ ඉතින් මේ වෙලාවේ තියෙන සිටුේෂන් එක අනුව ඡන්ද දෙකම එකට තියෙන එක හොඳයි. එහෙනම් ජනාධිපතිනියකුයි මහමැතිවරණය දෙකම එකට තියෙන අපි සූදානම්. හැබැයි කිබ්බ ස්ටේටස් කෝ එක රීස්ටෝර් කරලා ඒ කියන්නේ 20 ඔක්තෝබර් 26 ඉඳලා ඉස්සලා තිබුණු තත්ත්වය නැවත මොකද මේ බලෙන් මේ ආණ්ඩුවක් බලෙන් අරගෙන ද ලැජ්ජ වෙන තත්ත්වෙට මහින්ද රාජපක්ෂ මහත්මයා වුණත් වැටුනේ දේශපාලනයේ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක ඡන්ද කරන්න. මොකද මම හිතනවා මිනිසුන්ට උනත් විශ්වාස තියෙනවා මේ රටේ UMP තුලදී එවැනි අසාධාරණයක් වෙනවා. අපි දැක්ක ලංකාවේ රාජ්‍ය මාධ්‍යන රූපවාහිනී ITN එක තුල ඒ ඔක්තෝබර් 26 වෙනදා ඇතිවිච්ච සිද්ධාන්තයන් ටික දැන් ඒවල නිවුස් යන ක්‍රමය මේ සියලු දෙත් එක්කම මොකක්ද හේතුව කියලා අපි දකින්න. ඒ වගේම මේ දත් කිව් එකයි හෙලිකොප්ටර්වල යන්න රැස්වීම් කරන්න ඒතුළේ තිබුණට පහසුව තියෙන නිසා වෙන්න ඇති කියලා
හරි ක්‍රමවේදයකට අපි ඇවිල්ලා ඡන්දෙ තියෙනවට අපි කිසිම ගැටුවක් නැහැ. මේ වෙලාව වෙනුවෙන් අපි දෙනවා. අපිට ඡන්දයක් කියලා බොහොම හොඳට පාරක් හදලා දුන්නා. ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඉතින් අපි දැන් මේ කෙටි විරාමයකට යනවා. නමුත් ඉදිස්ලා මට කියන්න දෙන්නේ මේ සියලු දෙනාම ඉතින් එකම දේ තමයි කරන්නේ. දැන් අපි කෙටි විරාමයකට යමු. අතිකඩ බන්දුර ජයසේකර සමග ඔබ නැවතත් පැතික සමග අද අපේ ආරාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් නන්දු. දැන් මේ ඡන්ද ගැන ඡන්ද දැන් ඔබලා ලෑස්ති ඡන්දකට යන්න. හැබැයි කියන්නේ නැවතත් තනළු වික්‍රමසිංහ වගේ මැති හැටියට පත් කළ යුතුයි කියලා. ඒ තත්ත්වෙද නැත්තම් අර යෝජනාවක් ආව නේද දෙපැත්තෙම එකතු වෙලා 15 දෙනා ගන්න දෙපැත්තෙම ඇමති මණ්ඩලයක් පත් කරලා බාරකාර ආණ්ඩුවක් වගේ මේ ඡන්දයකට යන්න ඔබේ අදහස මොකක්ද ඒ ගැන? මම හිතන්නේ මෙතනදී මේ අර්බුදේ නිර්මාණය වෙච්ච හේතුවක් තියෙනවා. මේ අර්බුදයට ගියුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේම හිතනවා UNP ගැන මෙතනවා වාක්‍ය 250ක් කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන එතුමන්ලයි සම්මේලනයේ වාක්‍ය දෙකක්වත් කියන්න බැරි වුණා. ඉතින් මම හිතනවා කවුරු හරි කෙනෙක්ට ඇඟිල්ල දික් කර 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 මේක කිරීම මම හිතනවා ඉතාම අසාර්ථකයි. හැබැයි දැන් මෙතිවරණයක් තමයි ඇත්තසම තියෙන එකම විකල්ප. ඒක ඒක පිළිබඳව කතා දෙකක් නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මේ මේකට තාමත් ඉක්මනින් විසඳුමක් අපි දෙනවා. මේ මේ දෙකක් එකතු වෙලා යෑම ආයෙත් නම් බාරකාර ආණ්ඩුවකටවත් අවශ්‍ය නැහැ. ආයෙත් ඒ සංකල්පය නිදහසෙන් පස්සේ අපි අලුතෙන් ගෙනාවේ ලංකාවේ හැම පුරවැසියෙක්ටම උදව් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන න්‍යාය අපි මුලින්ම උකට විරුද්ධ වුණා. අපි දැක්ක මේක මම හිතුව පොඩි වුණත් අපි දැක්ක මේක මහා මේ අච්චාරුවක් වෙයි කියලා. ඒ වගේ මේ දේ වුණා. ඉතින් නැවතත් බාරකාර ආණ්ඩුව තුලින් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මොකක් හරි කොම්ප්‍රොමයිස් එකකට එන්න ඕනේ. එතුමා දිගින් දිගටම කියනවා නම් රයිල් එක්කමසික මහත්තයා පත් කරන්න බෑ කියලා. නමුත් ඒක එතුමාගේ මතේ ක්‍රියාත්මක කරන්න බෑ. ඔය පාර්ලිමේන්තුවේ තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත තියෙන කෙනා අග්‍රාමාත්‍ය විය යුතුයි කියලා. එතුමා පත් කළ යුතුයි. ඒ වගේම විධායක පත් කරනවා වගේම ව්‍යවස්ථාදායකයාගේ වැඩිම කැමැත්ත තියෙන කෙනා විය යුතුයි කියලා. ඒ නිසා දැන් මේකෙදි එතුමත් කොම්ප්‍රොමයිස් එකක් කරනවා. අපි එතුමා කැමති නැත්නම් රයිල් එක්කමසික මහත්තයා පත් කරන්න අපි ඉල්ලීම කරන හැටි අපි ඒකට කමන්නේ බාරකාර ආණ්ඩුවක් දාන්න හරි ප්‍රශ්නයක් නැහැ. මේ එතුමා ජනාධිපති නැද්ද? ඒතර එතුමාට ඒකට විරුද්ධ ඔබ කියන්නේ දෙකම එකට යමු කියලා. දෙකම එකට බලක් කරන්න ඕනේ. මේ තීරණ දෙකම එකට කරමු. මොකද එතකොට රට වියදමත් අඩුයි. මිනිසුන්ට මේක එකපාරටින් ඉවරයි. නැත්නම් හැමදාම රට ඡන්දත් එක්ක ඉන්නවට වඩා මේ ප්‍රධාන මරමස්ථාන දෙක විශේෂයෙන්ම විධායකයා සහ ව්‍යවස්ථාදායකයා දෙක අපි තෝරගමු එකට. නමුත් දැන් තව දෙයක් දැන් කියනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ ජනතාව කියන දැන් ඔබ අහලා ඇති කියනවා රටේ ප්‍රජාතන්ත්‍රවාද ඉල්ලුවාට පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා චෝදනාවක් තියෙනවා. දැන් මම මේක විරුද්ධක දැන් හර්ෂ මගේ වැඩසටහන ආවහම හර්ෂ බොහොම විරුද්ධව කතා කරා. කිව්ව එක්තරා විදිහක කල්ලියක් ඉන්නවා කියලා ඔහු විරුද්ධව කිව්වා. ඉතින් ඔබේ මොකක්ද අදහස? ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? නෑ ඒක තමයි මම මගේ පෞගිය දවසේදී වෙච්ච කතාවේ ශාලා ආන්දෝලනාත්මක දෙයකට තුඩු දුන්නේ. මම කිව්වේ මම තීරණයක් ඉල්ලනවා. මම කැමති නැහැ ආයෙත් මේ මේ ස්ටේටස් කෝක දැන් මේ තියලා තියෙන මේ 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 තත්ත්වයන්ව මේක කරන්න. ඒ කියන්නේ කාටවත් අගෞරවයක් ක්‍රීම් කිරීම නෙමෙයි. මම නැවතුලා 2014 එදා මම මිලිටරිල්ල ඉල්ලුවේ නැත්තම් ඒ වුණා නම් මේ නායකත්වයේ මිටලා ගොඩක් ගිහිල්ලා. ඉතින් දැන් මට කියතා කිරීමේ අයිතියකුත් තියෙනවා කවුරු මට මොනවා කිව්වත්. මොකද 2014 තුලදී එදා එළියට බහැලා ඒ තීරණේ සහිත ඉඳ වෙනස් නොවුණා නම් පක්ෂය අනිවාර්යෙන් විශාල වෙනසකට යන්නම වෙච්ච අවස්ථාවක තමයි මම එළියට බහැලා. මේ කාලෙත් කිව්වා පක්ෂය ඉවත් වෙනවා හැම කෙනෙක්ගේ සමහර දේවල් කිව්වා ඒ කාලේ. මතකයි මම මේ මැතිවරණයේ මං ඉල්ලපු එකම ඉල්ලීම රනිල් සජිත් එක වේදිකාවට එන්න ඕනේ. ඒකට කතා කරන්නේ මොනොත් මගේ මන්ත්‍රීකම මම දාලා යන එකේ හේතුවක් තියෙනවා. ඒ නිසා අදලත් ඒ හරි කිව්වා වගේම පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. හැබැයි දැන් මම හිතන අපි තාම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. පක්ෂකට මේ ප්‍රශ්නේදී අපි දැන් මාසෙක අමාරකට වැඩි කාලයක් අපේ නම්බර්ස් ටික අල්ලගෙන අපි එකතු වෙලා කොහොම හරි බොහොම ලොකු සටනක් කරා මිනිසුන්ව මිල මුදල් වලට යන්න පුළුවන් වෙච්ච අවස්ථාවක් තියෙද්දී අපි හැමෝම දේශපාලන ගරුත්වය යම් මට්ටමක රැකගෙන අපි පක්ෂ වෙනුවෙන් හිටියා. ඒ නිසා පක්ෂ නායකත්වයත් යම් අවස්ථාවක තීරණය කරන්නට ඕනේ. හරි මෙතනින් මම වෙන තැනකට මූව් වෙන්න ඕනේ. අපි කිව්වේ අයින් කිරීමක් නෙමෙයි. මම කිව්වේ ඒ තරම ගරුත්වයක් එතුමා කොහෙද ආරම්භ වෙලා අපි තමන්ගේ තියෙන දැනුම බුද්ධිය ගන්න පුළුවන් තැනක තියාගෙන අපි වැඩේ කරන්න ඕනේ. හැබැයි ඉතින් රටක් හැදෙද්දී බැටින් මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ අලුත් පරපුරක් එක අලුත් ඉරක් සමග අලුත් පරපුරක් එන්න ඕනේ. දැන් මේ වගේ තත්ත්වයක් මේ ජනතාවගේ පැත්තෙන් දැන් ඔබත් ටිකක් මම දැක්කා පරුෂව වචන වලින් කතා කරුවා. දෙපැත්තම පරුෂ වචන කතා කරලා ජනතාව ඒ වගේ වුණාම කලකිරීමක් ඇති වෙනවා. ඔබලා එකට වැඩ කරන අය මෙතන වෙනසක්
කරන්න පුළුවන් නේද හරි ආවේගශීලී තමයි කතා කරන්නේ මම වේලා එකක් කියන්නේ මොකද මට තියෙන ලොකුම කරගන්න තවම මතකයි මම මතනේ ජාත්‍යන්තරයේ පැජට් රෝඩ් එකේ ඉස්සර ගිහිලා දවසක් ඒ දවසත් කතාවක් ආවද මම හින්දාද වක්සවන් පුතේ උතුන නව දැන් අපි වේදිකාවල කියපු දේවල් අපි ඔතුමාව මාකට් කරපු විදිහට සර් මේ වගේ දෙයක් වෙනවද කියලා පිස්සුද කියලා මම කෝස එහෙම වුණොත් යම් කිසි දවසක මම ගක්කොම ආදේවල් නිකන් නේද ඒක දුනොත් කියලා කිපරෙන් ලොකු ඇජ්ජාක් මට තියෙනවා හැබැයි දැන් මම මේ වෙලාවේ මේ අරගලී ඉස්සරහින් මෙන්න කෙනෙක් ඇරියට මේක අරගලී කරන අතසම ඒ වගේම අපේ පක්ෂයේ පොදුමතුව ප්‍රජාතන්ත්‍රවාදී ඇති වුණොත් මම අතසම දේශපාලන වශයෙන් මයිතන මට මේ ස්ට්‍රෙස් එකත් අවශ්‍ය නැහැ මේ සුංගෙන් බිරුම් හාන්දස මේ අරගලී දෙපළ ගමනක් යන්න බැරි නම් හැබැයි මම එදා මයිත් පසිසෙන් ජනජරට ගියා යම් හේකින් එකතු වුණොත් මම එදාටනම් සර් රෙදි ගලවන්න එනවා කියලා. එහෙම කිව්වා උහුට. මම ඒ තුමා මූණ්ඩම කිව්වා මට මම පැජට් රෝඩ් නිවසේදී ඒක පිස්සු දානවා මට මේ ඇත්ත එක එකතු වෙන්න පුළුවන්. ඉතින් දේශපාලනේ පිළිවෙල තියෙන්නේ දැවැන්ත කලකිරීම. ඒ වුණාට කියනවානේ දේශපාලනේ සතුරුත් මිතුරුත් නැහැ කියලා දැන්. අපේ ප්‍රතිපත්ති මන් නම් සතුරු නැහැ. නමුත් මට යම් කිසි කෙනෙක්ගේ පවුනොත් මම ඒ සම්බන්ධයෙන් මම කියන හැබැයි ඔව් මට දැන් පොඩක් තේරෙනවා මොකද මම ආවේගශීලීව ගොඩක් දේවල් කියවෙනවා මේ දසල මුළු මම ඒ යුක්ති යාත්‍රා කරනකොට මිනිසුන්ගේ වෙන ලොකු පිපිදීමක් දැන් අපි හිතපු නැති විදිහට පාරට බැලලා අපි ගියේ UNP-ට නරකම දිශාවක අලුතර දිශයක ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල කියන්නේ අපි අනිවාර්යෙන්ම දිලා ගන්න බොහොම අමාරු දිස්ත්‍රික්ක ටිකක්. ඒ වෙල ජනතාව එළියට එල්ල පාරට ඇවිල්ලා මිනිසුන්ගේ මේ යුක්තිය සඳහා තියෙන ගැම්ම තෙක්කදී මගේ ගැම්මක් පොඩ්ඩක් ඇදීලා මේ වචනයක් දැක්කේ ඒ සම්බන්ධ ස්වභාවයෙන්ම නැත්. දැන් තව එකක් හරි මම දැක්ලා දිනව පුවත්පත් වාර්තාවල ඔබ තරුණ දේශපාලයක් නැගිට ඒ කාලෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන ඉතාම ගරුත්වයෙන් කතා කරලා තියෙනවා. ඔබ ආදරය කරන දේශපාලඥයෙක් ඇති. දැන් ඔබලට පුළුවන් නේද මම අහම් පව් අහන්නේ තරුණ හැදීට. දැන් මොවුන් සමග සාකච්ඡා කරන්න එක විසඳ දෙයක් කියන්නේ කියන්න පුළුවන් නේද ඔය නායක තුන්දෙනා. මම ගැටලින් කිසිම හිතපස්සේ සමහින්ද රාජපක්ෂ ඒ තුන්දෙනා තමයි මේක විසඳන්න පුළුවන්. ඉතින් ඔබලා ඒ වගේ සාකච්ඡා කරන්න වෑයම් කළා නැද්ද? නෑ ඇත්තටම මේ එහෙම වෙන්න ඒකට පාර සහ අපි පාර්ලිමේන්තුවට ගරු කිරීමක් පාර්ලිමේන්තු සභාව දැන් අද පාර්ලිමේන්තුව තියෙනවා අද වර්ජනය කරනවා. ඒතර පාර්ලිමේන්තුවේ ගැන සාකච්ඡා කරනකොට විසුරු ආහාරන. ඉතින් මේ වගේ කණ්ඩායමක සාකච්ඡාවක් කොච්චර සාර්ථක වේද ප්‍රතිඵලයක් ලැබෙයිද කියන පිළිබඳ ධර්ම ගැටලුවක් තියෙනවා. ඒ නිසා සමහරවිට හැමෝම කල්පනා කරන තමන්ගේ එජෙන්ඩාස් වලින්. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවේ දස් පක්ෂවලට මහින්ද රාජපක්ෂ මහත්මයාට වුණේ කොහොම හරි ඉක්මනට ඉලෙක්ෂන් එකක් ගන්න ගන්න. ඉතින් ඒ ඉලෙක්ෂන් එක ගන්න ගන්න ඉතින් මම මේක ගත්ත මේක අච්චාරු කෙරෙව්වා. දැන් මේ සාකච්ඡාව කොතනට යයිද කියන පිළිබඳව විශ්වාසය තියන්න බෑ. ඉතින් අපි කියන්නේ ඕනම තැනකට එන්න අර 26 වෙනිදාට ඉස්සෙල්ලා තිබුණ තත්ත්වෙ මොකද රට ගොඩ ගන්න ඕන නම් මේ මාසිකමාර වෙච්ච පාඩුව මහ විශාල අමාරුවක් නේද. පුළුවන් තරම් ඉක්මනට අපි රටට ආදරය කරන දේශපාලකයෝ නම් ඔබතුමා කියන එකත් මම එකගයි තුන්දෙනෙක් තුලා කතා කරා. හැබැයි එක්කෙනෙක් එක දිගට දිගින් දිගට කියනවා 225ක් අත්සන් කරලාත් මන් දෙන්නේ නැහැ කියන එක ඉතාමත් මම හිතනවා නූගත් ක්‍රමවේදය. ඒකේ සම්බන්ධයෙන් කනගාටු වෙනවා. මොකද මේ සිටුේෂන් එකක් පස්සේ ලෝකයේ ගොඩක් අවස්ථා දීලා ලංකා විශේෂයෙන්ම දැනගෙනවා ජනාධිපතිවරු අකමැති අගමැතිවරුත් එක්ක ආණ්ඩු කරා. දැන් ඔබතුමා විශ්වාස කරනවද අපි මේ ඩීබී ජේතුංග මහත්තයා කැමතුණා කියලා චන්ද්‍රිකා මැදින්ට දෙන්නේ? තොර 2001 කේරි චන්ද්‍රිකා මැදින් කැමතුණාද රනිල් වික්‍රමසිංහට දෙන්නේ? නමුත් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහට ඇයි ඔයවත් කරන්න වුණා. ඒ අපි 2005 දී වුණත් 2004 අන්තිම කාලෙම හිටන්නේ චන්ද්‍රිකා මැදින්ට වුණා මහින්ද රාජපක්ෂ දරිත. මට එතුමිට ඕනුනේ ලක්ෂ්මන් කදිරගම්ව ගියෙන්න. නමුත් පක්ෂ ඇතුළත ආපු බහුතරේ කැමැත්තට එතුමිය කන් දුන්නා. ඉතින් ඒක කැමැති අකමැති නෝනත් මිනිස්සු මේ රටේ වැඩ කළා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක්ට කියන්නේ මේ රටේ අයිතිකාරයා තමන් කියලා. හැබැයි ජනතාවගේ කලකිරීමක් අහනවා. ජනතාව ප්‍රශ්න කරනවා හරින් ඔබලා අපි ජනතා නියුදයට යවලා තියෙන අපේ ප්‍රශ්න විසඳන්න. ඔබලාගේ ප්‍රශ්න ඔබලාට විසඳගන්න බැරි කොහොමද අපේ ප්‍රශ්න විසඳන්නේ කියලා. නෑ ඇත්තටම මෙතනදී මම කිව්වා වගේ අර හවුල් ආණ්ඩුවක වෙච්ච ප්‍රශ්න තමයි. මොකද ඒකෙන් තමයි කැබිනට් එමුතුරුනේ හරි 45කට වැඩි වුණේ. නමුත් තනි ආණ්ඩුවක් හැට අපි හිටියා නම් අපි වරදගත්තක දැන් ගොඩක් තියෙනවා. මම හිතනවා අපිට සමහර ඒවා පාරාවලලක් වෙලා තියෙනවා. නමුත් අපි දායිත් ප්‍රශ්න සෙන්ජාම්සර දිනපු වෙලාවේ ඉඳන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොගින් හිටියා. එතුමාට ඒ මුලින්ම එහෙම යන්න කැමතක් තිබුණේ නැහැ. ඔව් අර පොදු අපේක්ෂක වශයෙන් පොදු කාගේ ජනාධිපති වගේ හිටියා. ඊට පස්සේ ඒක නිර්පාක්ෂික වුණා නම් මේ ප්‍රශ්නේ සිදු වෙන්නේ නැහැ. නමුත් දේශපාලන කෝණයකින් මේ වැඩසටහනේ දිකටම ගිය නිසා එතුමා 2020 දී ඉල්ලන්නේ නැහැ කිව්වොත් විදායක ජනාධිපතිතුමා අහෝසි කරනවා. කිසි දෙයක් සිදු නොවි මම 2020 ආයෙත් ඉල්ලන්න තියෙන බලාපොරොත්තු ඉල්ලන්න පක්ෂයක් තිබෙනවා. මොකද අපි දැන් පැහැදිලිව දිගින් දිගටම කිව්වා
එක්සත් ජාතික පක්ෂයේ ඊගාව මැතිවරණයේදී අපි අපේ සම්මේලනයේදී අගමැතිතුමා කිව්වා අපිත් කිව්වා ධාන්‍ය අනිවාර්යෙන් UNP අපේක්ෂකයෙක් කියලා. ඒ නිසා එතුමා හිතන්නේ ඇති මට දැන් යන්න ඉන්න තැනක් නැහැ කියලා. ඒ නිසා එතුමා අර නරකයි මහා දූෂිතයි කියව කට්ටියත් එක්කම ගියා. ඒ නිසා දේශපාලනේ වටේ මේ රටේ මිනිසුන්ට දේශපාලනේ ආයි ඡන්දේ පාවිච්චි කරද්දී අපිට බලා ගන්න පුළුවන් කොයි තරම් පිරිසක් දේශපාලනෙන් ඈත් වෙයිද කියලා. ඒක දැන්ටම කලකිරීමක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන්ටම කලකිරෙන්නේ ඒ වගේම හරින් තව දැන් ජනතාවගේ ලොකු නැගී සිටීමක් තියෙනවා. උන් නැගී සිටින්නේ මේ උන්ට සේරිය දෙනාම එපා වෙලා. උන් කියන්නේ තර කිව්වගේ සේරිය දෙනාම හොරු එක්කෙනෙක්වත් වැඩක් නැහැ කියලා ජනතාවගේ. එතකොට ස්වාධීන අය දැන් නැගී සිටී. ඔව් ඇත්තට මේ 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 කාල පරාසය තුළදී මම දැක්ක විශේෂම සිදුවීමක් තමයි ලංකාවේ ජනතාවට පක්ෂයකට සහ මේකට කොන් වෙන්නේ නැතුව රටේ යුක්තිය වෙන්නේ එයා මහා විශාල හඬක් නගන්න පටන් ගත්ත තරුණ විශේෂ මම දැක්ක තරුණ කණ්ඩායමේ මේ රංගිල කිමිසික මහත්ය වගමතික මේ බේරන්නේ කියන එක නෙමෙයි. නමුත් මේ රටේ ඩෙමොක්‍රසිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද, ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද කියන පිළිබඳ දැඩි අවබෝධයකින් තාම හොඳ තරුණ කණ්ඩායම් හීනකින්වත් හිතන්නේ නැතිදී මහින්ද රාජපක්ෂ මහත්තයත් මෛත්‍රීපාල සිරිසේනත් මේවෙනි අර්ගලයන් කරන්න පටන් ගනී කියලා. ඉතවම ක්‍රාෆ්ට් විදිහට කියන බොහොම නැවුම් අලුත් සූක්ෂම විදිහට බලාපොරොත්තු නොවිච්ච විදිහට රටේ ජනතාව එළියට ඇවිල්ලා මේකට සලකන මේක මේ UMP ආරක්ෂා කරන්න කරන්නේ නෙමෙයි. නමුත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රැක්කේ නැත්තම් ව්‍යවස්ථාව කියන පොත අපි ගරු කරේ නැත්තම් රටකට යන්න බෑ. ඒ නිසා අපි සතුටු වෙනවා ලංකාවේ ඉඳන් තත්ත්වය. හරි මගේ අවසාන ප්‍රශ්නේ ජනතාව චෝදනා කරනවා ඔබ දන්නවා ඔබ මේ ඩිජිටල් බාරව එහෙම හිටියෙන දැන් අර ගත්තා නම් මේ පුංචි මිනිස්සයා කියන මේ කාඩ් එකක් දාපු දවසේ එච්චර කියන්නේ පැක් දෙකක්වත් පාවිච්චි කරන්න බෑ කියලා. ඒ වගේ චෝදනාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජනතාවට ගොඩක් බර පැටවුවා කියලා පොදු ජනතාවට. ඒකින්ද ජනතාවගේ ඈත් වුණා කියලා අවසාන වශයෙන් ඔබට ඒක ඔව් මම හිතනවා ඒකේ යම්සි සත්‍යතාවයක් තියෙනවා. මම හිතනවා ලංකාව 2018 අවුරුදු තමයි ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ වැඩිම ණය ගෙවීමක් කරන්න වෙච්ච අවුරුද්ද. ඒ වගේම අපි මේ අවුරුද්ද අන්තිම වෙනකොට 2020 vision 2025 කියන වැඩසටහනක ජනතාවට යන්න පුළුවන් වැඩසටහන ගම්පෙරළියක් එක්ක යන්නත් පාරක් හදාගත්තා. මේ සියලු දේ ගැනත් මම හිතනවා මේ හිටපු පාලන තන්ත්‍රයේ බය වෙන්න ඇති. හැබැයි ඔව් පොඩි හිරවීමක් වුණා ටෙලිකොම් ලේවිස අරගෙන අපේ ලංකාවේ තාම ලෝකෙ කඩුම කෝල් චාර්ජස් දෙන අපි මම ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ කවදාවත් ඒක හරි කියලා. නමුත් මම ඕක කරද්දී මමවත් දැනන් හිටියේ නැහැ ටෙලිකොම් ඇමති හැටියට. මමත් දැක්කේ අනිත් දවසේ මේ මහදීර නිවේදන නිකුත් කරද්දී. හැබැයි මම හිතන රටක් හැර අපිට යම් යම් තීන්දුව తీරන හිරවීම වෙන්න ඇති. මම විශ්වාස කරනවා ඒත් එක්කම අපි වැඩසටහන කරාවා 2025 vision 2025 සහ ගම්පෙල්ලි කියලා. මම විශ්වාස කරනවා අපිට vision එකක් තිබුණා. දේශපාලන සේම අපි සීල් රෙදි බෙදුවේ නැහැ. හැබැයි අපිට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරා. ඔබට හරින ඔබට බොහොම ස්තුතියි අපේ රටට සම්බන්ධ වීම ගැන. අපි හෙට ගැන මතක් කිරීමක් කරන්න. හෙට අපි සමග එකතු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രി නලින්ද ජයතිස්ස. ඔබට සුබ දවසක්. Thank you. අතිකඩ බන්දුර ජයසේකර සමග